අයිබෝන් හරිතේ හරියට ගෙනෙන සියත මධ්‍යහනු පුවත් විකාශයයි මේ මම රුවනි කාකුමාරදාස ප්‍රථමයෙන් අවධානයේ දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත ජනපති හදිසියේ ජාතික රෝහලට යයි සමාජ ජාල ඔස්සේ විකාශය වන රංජන්ගේ හඬපට පිළිබඳව එල්ලවන චෝදනා පොලිසිය ප්‍රතික්ෂේප කරයි තුනෙන් දෙකක් ඉල්ලන්නේ ඒකාධිපති පාලනයකට අනුරගෙන් රජයට චෝදනා දිලිදුකම තුරන් කිරීමේ වැඩපිළිවෙල 2020 දී සක්‍රිය කරන බව ඇමති බන්දුල කියයි ප්‍රථමින් දේශීය පුවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේට සුළු මොහොතකට පෙර කොළඹ ජාතික රෝහලට පැමිණ තිබෙනවා මේ වන විට ජනාධිපතිවරයා ප්‍රතිකාර සඳහා පැමිණ සිටි ජනතාව සමග ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව විමසමින් සිටින බවයි එම ස්ථානයේ සිටින අප වාර්තාකරුවන් පවසන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට ටික වේලාවකට පෙර කොළඹ ජාතික රෝහලට පැමිණ තිබෙනවා. රෝහලට පැමිණි ජනාධිපතිවරයා ප්‍රතිකාර සඳහා පැමිණ සිටින ජනතාව සමග සාකච්ඡා කරමින් සිටිනවා. එමෙන්ම රෝහල් කාර්ය මණ්ඩලය සමගද ජනාධිපතිවරයා සාකච්ඡා කර ඇති බවයි එම ස්ථානයේ සිටින අප වාර්තාකරුවන් පවසන්නේ. විවිධ රෝගාබාධ සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන දහස් සංඛ්‍යාත වූ ජනතාවක් විවිධ අවස්ථාවන්වලදී කොළඹ ජාතික රෝහල තුලදී යම් යම් අපහසුතාවයන්ට මුහුණ දෙන බවට ඔවුන් ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් කොළඹ ජාතික රෝහලේ පවතින ගැටලු සහ එහි අඩුපාඩු පිළිබඳව සහ කාර්ය මණ්ඩලය සමග ජනාධිපතිවරයා සාකච්ඡා කරනු ඇති බවයි වාර්තා වන්නේ. බුද්ධ ශාසන හා සංස්කෘතික අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල මින් අනතුරුව හිතමතේ බඳවා ගැනීම සිදු කිරීමට නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ සෙත්සිරිපාය පරිශ්‍රයේ පැවති ප්‍රගති සමාලෝචන හමුවකට එක්වෙමින්. මේ අතර අග්‍රාමාත්‍යවරයා ඓතිහාසික කැලණිය රජමහ විහාරස්ථානයේ පෙරහැර මංගල්‍යයේ දෙවැනි ධාතු පෙරහැර සඳහා ඊයේ එක්වුණා. ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථානයේ පෙරහැර මංගල්‍යයේ දෙවන ධාතු පෙරහැර ඊයේ දින වීදි සංචාරය කළා. එහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද පෙරහැර මංගල්‍ය සඳහා සහභාගී වුණා. කැලණිය රජමහා විහාරාධිපති පූජ්‍ය කොල්ලුපිටියේ ශ්‍රී මහින්ද සංඝරක්කිත නාහිමියන් බස්නායක නිලමේ ධම්මික ආටිකල මහතා ඇතුළු සැඳැවතුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන හා ඒ ඔස්සේ ක්‍රියාත්මක වන විශේෂ ව්‍යාපෘති පිළිබඳව සෙත්සිරිපාය පරිශ්‍රයේදී ප්‍රගති සමාලෝචන රැස්වීමක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් පැවැත්වුණා. එහිදී අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට පවතින ආයතනවලට හිතුමතේ බඳවා ගැනීම සිදු කිරීමට නොහැකි බවයි. පසුකේ රජයේ සමයේ මධ්‍යම සංස්කෘතික අරමුදලට බඳවා ගැනීමේ පටිපාටිය හා අනුමත කාර්ය මණ්ඩලයට බාහිරව බඳවා ගැනීම රසක් සිදු පැති බවද මෙහිදී අවධානයට ලක්ුණා. අනුමත කාර්ය පටිපාටියට බාහිරව මෙම බඳවා ගැනීම සිදු කළ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් වගකීම භාරගත යුතු බව එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළා. පසුගිය රජයේ සමයේ කළ එවැනි පත්කිරීම් සම්බන්ධයෙන් සොයා බලා කොන්ත්‍රාත් පදනම මත බඳවා ගෙන ඇති සේවකීන්ගේ සේවා කාලය අවසන් වීමෙන් පසුව අමාත්‍යාංශය ඒ පිළිබඳව සුදුසු පියවර ගත යුතු බවද මෙහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. එමෙන්ම බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව යටතේ ආරම්භ කර තිබෙන මෙතෙක් වැඩ අවසන් නොකරන ලද ව්‍යාපෘතිද මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට ලක්ව අතර එම ව්‍යාපෘති මේ වසර තුළ අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි නිලධාරීන්ට අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේ. දිනදු ජනතාව ඉන් මුදා ගැනීම සඳහා 2020 නව වසර තුළ ආණ්ඩුව මගින් නව වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීමට කටයුතු කරන බව අමාත්‍ය බන්දුන ගුණවර්ධන මහතා පවසනවා. එය අද කැබිනට් තීරණ දැනදීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ දිනේදී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ලැබුවා වූ නව වසර තුළ
දිලිඳුකම පිටුදැගීමේ ව්‍යාපෘතියක් වශයෙන් ගමට ගයක් රටට හෙටක් යන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගන්න යෝජනාවක් ඉදිරිපත් කළා. එයින් අදහස් කරන්නේ අපේ රටේ ග්‍රාම සේවක වසම් 14022ක් තිබෙනවා. සෑම ග්‍රාම සේවක වසමකම හිසට සෙවණක් නැතුව මුළු ජීවිත කාලය තුළදීම තමන්ගේ කියලා බිත්ති හතරකින් වට වූ නිවහනක් තනා ගැනීම සඳහා විශාල උත්සාහයන් දරන ඒ අපේක්ෂාව ඉෂ්ට කරගන්නට බැරි අන්ත දිලිඳු අසරණ පවුල් සෑම ගමකම සිටින. ඒ නිසා මේ වර්ෂය තුළදී නිවාස 14022ක් මේ වර්ෂය තුළදී තනා නිම කරලා ඔවුන්ගේ අයිතියට පවරා දීම සඳහා වෙන ඉතාම වැදගත් යෝජනාවක් අග්‍රාමාත්‍යතුමා විසින් ඉදිරිපත් කළා. අදියරෙන් අදියරට ඒ තනන නිවස තෝරා ගැනීමෙන් පසු ලක්ෂ 6ක මූල්‍ය ආධාරයක් රජයේ විසින් ඒ සෑම ගියක් වෙනුවෙන්ම සපයනවා. දිලිඳුකම පිටුදැකීමේ දෙවන යෝජනාව ලෙස ගෘහකර්ම කටයුතු පිළිබඳ අමාත්‍ය කමල් රාජපක්ෂ මැතිතුමා විසින් සංවර්ධන කාර්ය සාධක සේවයේ පිළිබඳ විධිමත් පැහැදිලි කිරීමක් සහිත කැබිනට් පත්‍රිකාවක් ඊයේ දිනේදී පත් කරනු ලැබුවා. මේ සංවර්ධන කාර්ය සහායක සේවය සඳහා බැඳෙන අඩු ආදායම් ලබන සමෘද්ධි හෝ ඊටත් වඩා අඩු ආදායම් ලබන පවුල්වල වැඩ කළ හැකි වයසේ පසුවන ශ්‍රමයේ සැපීමට කැමැත්තෙන් සිටින 8 වෙනි ශ්‍රේණිය සමත් අයෙක් තමයි මේ සඳහා තෝරාගනු ලබන්නේ. තෝරා ගැනීමේ කටයුත්ත ඉදිරි කාල පරිච්ඡේදයේ තුලදී ආරම්භ වෙලා ක්‍රියාත්මක වෙනවා. තුන්වෙනි කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කළ ආහාර ජාතික නිෂ්පාදන වැඩසටහන යනුවෙන් 2020-22 දක්වා වූ ජාතික ආහාර සුරක්ෂිතතාවය සහ ආහාර නිෂ්පාදනය පූර්ණ ලෙස වර්ධනය කිරීම සඳහා වෙන ජාතික වැඩසටහන. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ තුල සිටින සියලු ආයතන සංවිධාන සංවිධානය කරමින් අපේ රටේ මේ මහ පොළොවේ නිපද විය හැකි රටට අත්‍යවශ්‍ය සියලුම භාණ්ඩ කෘෂි නිෂ්පාදන සියල්ල රට තුල නිෂ්පාදනය කිරීම සඳහා ඒ නිපදවනු ලබන ගොවි ජනතාවට ස්ථාවර සහතික මිලක් ලබා දීම සඳහා ඒ මිලට අලෙවි කරගත නොහැකි වන කෘෂි නිෂ්පාදන තියෙනවා නම් ඒ සියල්ල රජයේ විසින් මිලදී ගැනීම සඳහා පසු අස්වනු සුරක්ෂිත කිරීම සඳහා පතු අස්වනු තාක්ෂණයේ යොදා ගැනීම සඳහා ඈතේ පිට ගම්මානවල ගොවි බිම් පවා නව තාක්ෂණික ක්‍රමවේද අනුව අලුත් තාක්ෂණයේ හඳුන්වා දීම සඳහා ජෛව පද්ධති තාක්ෂණ වේදේ ප්‍රායෝගිකව ගම්මට්ටමට ගෙන යාම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමාට ලබා දීම සඳහා වෙන යෝජනාවක් තමයි ඉදිරිපත් වුනේ. මේ රටේ නිෂ්පාදනය කරන මිලක් ලබා ගන්න පුළුවන් භෝගවල මිල බරපතල ලෙස කඩාවැටීමකට ලක්වෙච්ච නිෂ්පාදන ආනයනය කිරීම දැනටම තහනම් කොට තිබෙනවා. කෘෂිකාර්මික භෝගවල මිල ගණන් වැඩිවීම තුලින් ජීවන වියදමේ අර්බුදය උග්‍ර වෙලා තියෙනවා. ඒ ඊටම කෙටි කාලයක් තුලදී අප්‍රේල් මාසයේ වන විට කෘෂිකාර්මික ද්‍රව්‍යවල නිෂ්පාදනය වැඩි කරන්න සැපියුම වැඩි කිරීම තුලින් මිල මට්ටම් පාතේලන්න ජීවන වියදම් කමිටුවත් කෘෂිකර්ම අමාත්‍යාංශයත් අනිකුත් අදාළ අමාත්‍යාංශයත් මැදිහත් වී ක්‍රියා කරනවා. එයටම අදාළ වෙන ලෙස වීගොවීන් සඳහා නොමිලේ පෝර සහනාධාර ලබා දීමට 2020 යලකන්නේ සිට වී වගා කරන උපරිම වශයෙන් හෙක්ටයාර් 2කට අදාළ යූරියා සුපර් ෆොස්ෆේට් පොටෑස් වැනි පෝර සම්පූර්ණයෙන්ම නොමිලේ යලකන්නේ සිට ලබා දීම සඳහා වෙන කැබිනට් පත්‍රිකාව ඊයේ දිනේදී ඉදිරිපත් කරනු ලැබුවා. රටේ ප්‍රවාහන පද්ධතිය නවමු මුහුණුවරකින් දියුණු කිරීම සඳහා ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 15.3ක වියදමින් නව බස් රථ 500ක් ලංකා ගමනාගමන මණ්ඩලයට ලබා ගැනීම පිණිස ඊයේ කැබිනට් අනුමැතිය හිමි වුණා. මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් නිර්මාණය වෙච්ච බස් රථ 500ක් හැටියට ඉදිරි කාලෙදී ලංකාවේ නාගරික ප්‍රදේශවල ධාවනය සඳහා යොදවා ගන්නට කටයුතු කරනවා. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් සිරිකුත පක්ෂ මුලස්ථානයේදී අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අද සිරිකුත පක්ෂ මූලස්ථානයේදී රැස්වීමට නියමිතයි. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් අද පස්වරු තුනට එය පැවැත්වෙන බව අප කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා සඳහන් කළා. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී සංවිධානයේ විය යුතු ආකාරය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස්වුණා. එහිදී අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය දීමු ජයරත්න මහතා වෙනුවෙන් ශෝකයේ පළ කිරීම සිදු වුණා. ප්‍රාදේශීය දේශපාලනෙන් දේශපාලන ගමන ආරම්භ කරලා පාර්ලිමේන්තු දිවිය හරහා රටේ අග්‍රාමාත්‍ය පුරේ දක්වා
පැමිණි ඉංචි තැනකින් ඉහළට ආපු උත්තුංග ජනතා සේවාවක් ඉෂ්ට කරපු ප්‍රශස්ත ජනතා සේවකෙක් හැටියට හඳුන්වන්නට කැමැති. වාමවාදී ජනතාවාදී දේශපාලඥයෙක් හැටියට ජාත්‍යන්තරවත් රට අභ්‍යන්තරයේත් පොදුජන අරගලවලට සටන් වැදුණු ආකාරය ප්‍රතිඵල දක්වාම ඒ සටන ගෙන ගිය ආකාරය අපි හැමෝම අවබෝධ කරගෙන තිබෙනවා. පුංචි මනුස්සයාට උදව් කිරීමේ ලොකු පිපාසයක් එතුමා සතුව තිබුණා. සංවර්ධනයට දායක වෙන තරුණ පරපුරක් නිර්මාණය කරන්නට එතුමා කටයුතු කළා. අග්‍රාමාත්‍ය දීමූ ජයරත්න මාට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් මගේ අදහස් අවසන් කරනවා. වාසුදේව නානායක්කාර මන්තුමත් මමත් තුමත් එක්ක 70 පාර්ලිමේන්තුවේ හිටියා. පාර්ලිමේන්තුවට ආපු දවසේ සිට තුමා පෙරලිකාරී. හැම වෙලාවෙම ජනතාව ගැන තමයි ඌ කතා කරන්නේ. ලනුවලින් ඉඩම් මනින්ද මැනලා හරි ජනතාවට මේ දිය යුතුයි, ඉඩම් පනතෙන් ලැබිච්ච වාසිය ජනතාවට ලබා දිය යුතුයි කියන විශ්වාසයක් ඇතුව ඒ ජනතාවට ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගන්න කිසි විටක මැලියුනේ නැහැ කියන එක අපි මතක් කරන්න ඕනේ. දිමු පෙරලිකාරී. ඒ හිඳම තමයි එක කාලෙක කිව්වේ ගම්පොල ගඩාෆි කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්බන්ධ වෙනකොට එතුමා හැම වස්සම කිව්වේ මම 13 වෙනියා කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැඳිලා බණ්ඩාරනායක මහත්මයාගේ ප්‍රතිපත්ති එක ගැට ගැහිලා කටයුතු කරපු නායකයෙක්. තා වේගෙන් ඇවිදින පුද්ගලයෙක්ගෙන් කතා කරනවා වගේම වේගෙන් ඇවිදිනවා. තරුණ බලවේගයක් ඇදුවා. 5000ක් විතර හමුදාවක් හදාගෙන ඒ පෙරමුණ කටයුතු කරන්නට එතුමට ශක්තිය තිබුණා. අපි පාදයාත්‍රා සංවිධානය කරනකොට දා මේ රජයට විරුද්ධව එතුමා නුවරින් විශාල සේනාවක් අරගෙන ඇවිල්ලා ඒ පාදයාත්‍රාවට විශාල සහයෝගයක් ලබා දීලා කටයුතු ඔයි වෙලාවේ දිමු දීපං දීපං කිය කිය තනතුරු ඉල්ලුවේ නැහැ. දිමු අපේ හදවත් වලින් මේ රටේ ජනතාවගේ හදවත් වලින් අමතක නොවන නාමයක්. We had a political differences but personally we were friends. දීමු ජයරත්න මහතා සහ අපාතර දේශපාලනික වශයෙන් විවිධ වෙනස්කම් පැවතුනත් අපි ඉතාම හොඳ මිතුරන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වයෙන් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට ආදර්ශවත් චරිතයක් වුණු දීමු ජයරත්න මහතා විශිෂ්ට දේශපාලන චරිතයක්. ඔහු කෘෂිකර්මාන්තයට වඩාත් සමීප වූ කෙනෙක්. ඔහු ධර්ණ ලද අමාත්‍ය ධුරයත් ඇතම් අවස්ථාවල කෘෂිකර්මයටම සම්බන්ධ වුණා. ඔහු යහපත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස මහජනතාවටත් රටටත් ආදර්ශමත් සේවයක් ඉටු කළා. තම පක්ෂයටත් දේශපාලකයන් හටත් ආදර්ශ චරිතයක් වූ ඒ මහතා ඔහුගේ දුහර කාලය තුළ ඉටු කළ හැකි උපරිම සේවයක් ඉටු කළා. එතුමන් වැනි දේශපාලචයන්ගේ චරිතය සහ ක්‍රියාකලාපය මුළු මහත් රටටමත් දේශපාලචයන්ටත් ආදර්ශයක්. වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුවේ 3/2 බලය ඉල්ලා සිටින්නේ ජනතා අවශ්‍යතාවය මත නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දේසානායක මහතා පවසනවා. කොළඹදී පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. හාල් ලිගයක් නිසා මිලි ඉහළ ගියානේ. අපේ වීසා සහල් වෙනදපල ඒකාධිකාරීත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඔන්න ඕක බින්දින ආණ්ඩුවක් ඕන. වී මිලදී ගන්නෙ, වී තොගරැස් කරන්නෙ, වී අඹරන්නෙ, හාල් තොග වෙලඳාම යෙදෙන්නෙත් මෝල්ලි මිය කීපදේ. එසේ ඔයගලන්ට පුළුවන් වෙලා තිබෙනවා වී මිල තීරණය කරන්නත් හාල් මිල තීරණය කරන්න. නේද? නාරෙන් පිට මාකට් උඩ ගිහිල්ලා නේද? ඒකින් හාල් මුදලාලි අල්ලගෙන වැඩක් තියෙනවා. ඒ නිසා මේ සිල්ලර වෙලෙන්ද අල්ලගෙන තඩි බාල වැඩක් නැමේ ඒකාධිකාරීත්ව බින්දින්න. හැබැයි ඒකාධිකාරීත්ව බින්දින්න මොකද කටයුතු කරේ? බින්දින්නේ නැහැ. ඇයි? තමන්ගේ මිතුරන්. තමගේ දේශපාලකයේ සමහර පක්ෂ සංවිධායකයේ සමහර නියෝජ්‍ය මතිවරු මේ කණ්ඩායම. ඒ කණ්ඩායම විසින් මේ හාල් වලදපල විකෘති නිර්මාණය කරලා තිබෙනවා. දැන් මොකද ආණ්ඩුව නැවත කියමින් තිබෙන්නේ? දැන් අලුත් සටන් පාටක් ගෙමින් තිබෙනවා. නෑ මේ අඩඩඩාවට තියෙන ආණ්ඩුවකින් මේක කරන්න බෑනේ. 3/2 ආණ්ඩුවක් ඕනනේ කියලා. ඒ නිසා අපි 3/2 කියන මහතුන්ට අභියෝගයක් කරනවා. පුළුවන් නම් අපිට 3/2 උපයෝග කරගෙන සම්මත කරගත්තු යහපත් පනතක් කියන්න. 3/2 අපේක්ෂා කරන්නේ අතිශය මර්ධනකාරී යලි ඒකාධිපතිත්වය නිර්මාණය කරන 50 සංශෝධනය තමයි ගේන්න හදන්නේ. එනිසා අපි නැවත අභියෝග කරන ආණ්ඩුවට 3/2 ඉල්ලන්නේ කවර සංශෝධන සඳහාද මේ පාර්ලිමේන්තුවට ගේන්න? අපි ඒ සදස් දායකත්ව දෙන්න ලැස්ති ඒවා ජනතාවට හිත කරමු. මම මේ රටේ ජනතාවට කියනවා දෙන්නම් කාසු වලට වැඩ කරන්න යන්න එපා. දෝෂිතින්ට තරාතිරම නොබලා දඩුවම් ලබා දීම තුළින් නීතියේ ස්වාධිපත්වය හා පාර්ශ්වතත්වයේ රැකගත හැකි බව රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මේ රට කිසිදාක නැවත ගොඩ ගන්න බැරි ප්‍රපාතයකට ඇදවට්ටන්න තමයි මේ හැදුවේ. මේ කුමන්ත්‍රණකාර ප්‍රවේශයේ මැදිහත් වීමේ එක කැඩපතක් තමයි කරන ලද සංවාද වලින් මේ එළියට ඇවිල්ලා තිබෙන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා මේකට ගෑවිච්ච අයට
දඬුවම් නොදුන්නොත් නැවත වතාවක් මේ රටේ නීතිය පිළිබඳ ජනතාව විශ්වාස කරන එකක් නැහැ. මේ රටේ අධිකරණය පිළිබඳ නැවත විශ්වාස කරන එකක් නැහැ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ නැවත විශ්වාස කරන එකක් නැහැ. මේ රටේ පුරවැසියාට අන් පිහිටක් නැහැ නීතිය හැර. අපි අධිකරණයට යන්නේ අපිට පිහිට පතාගෙන, අපිට යුක්තිය ඉසු කිරීම පතාගෙන, අපිට සාධාරණ ඉසු කිරීම පතාගෙන. ඒ අධිකරණය තමයි මේ දූෂණ ලක් කරලා තියෙන්නේ. ඒ ප්‍රජාතන්ත්‍රවාදී තමයි මේ දූෂණ ලක් කරලා තියෙන්නේ. ඒ නිසා මේ සියලු ගෑවිච්ච අයට තරහා තිරම නොබලා දඬුවම් දීමෙන් පමණයි නීතියේ ස්වාධීනත්වයත් පාරිශුද්ධ භාවයත් ප්‍රජාතන්ත්‍රවාදී උත්තරීතරත්වයත් පාරිශුද්ධ භාවයත් රකින්න පුළුවන් වෙන්නේ. समस्त लंका शासनारक्षक मंडले प्रधान लेखकाधिकारी शास्त्रपति पूज्य गोनदुवे गुणानंद हिमियन යහපාලන ආණ්ඩුව පැවති සමයේ බුද්ධ ශාසනයට විශාල මෙහෙවරක් ඉටු කළ බව කථානායක කරු ජයසූරිය මහතා පවසනවා. පූජ්‍ය ගෝනුදුවේ ගුණානන්ද හිමියන් හට බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක ධූරය පිරිනැමීමේ උත්සවයට එක්වෙමින් කථානායකවරයා මේ බව ප්‍රකාශ කළා. විශාල සේවාවක් තමගේ කාර්ය ධනය ශ්‍රමය වේදාංගය කරමින් උන්වහන්සේ බොහොම නිස්සද්ද ඉතාමත්ම වටිනා සේවාවක් අපේ රටට ඉෂ්ට කරලා තියෙනවා. දින 100 ඉලාස් පාර්වේ දින 100 පුරසාස අමාත්‍යවරය වශයෙන් උන්වහන්සේ මට විශාල සත්‍යයක් ලබා දුන්නා. මනායක පින්පාන උන්වහන්සේලාගේ ආශිර්වාදය අනුසාසන ඇතුව ඒ සුළු කාලය තුළ බුදු ශාසනයේ යම් යම් අවශ්‍යතා ඉෂ්ට කිරීම විශේෂයෙන්ම අපි සිදන්න මහින් පරණ වහන්සේ සඳහන් කළ පනත සම්බන්ධය ඕපිටන්ත යාමක පනත අපි මුල් පිටු දාගන්න විහාර දේවාලගම් පනත මුල් පිටු දාගන්න නිකාය කතිකාවත මුල් පට පිටපත හදන්න එදා අඩුපාඩුවක් ඇතිවිච්ච පිළිසිදු අට පිළිකර සමාජය විදිරිපත් කියන්නේ අඩුපාඩු වල ඒව හදන්න. ඒ වගේම වෙසක් කාලවල උළුබක් වාගේ පන්න විසල් හානිකර සමාජයට හානිකර සංගීත වැඩසටහන නවත්තන්නේ කටයුතු වලදී උන්වහන්සේ අපිට විශාල ශක්තියක් ධෛර්යයක් ලබා දුන්නා. අපේ අභිනව නාහිමිපාණන් මහන්සියට ශක්තිය ධෛර්යය වාසනාව ඔබේ අපහසුතාව සියලු දෙනාටම දිරෝණිය ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සම්බන්ධයෙන් පුද්ගලීන් සහ සමාජ ජාල ඔස්සේ සංසරණය වරන දුරකථන සංවාද ඇතුළත් හඬපට පොලිසිය විසින් මුදාහැර ඇති බවට එළවෙන චෝදනා ප්‍රතික්ෂේප කරන බව පොලිස් මාධ්‍ය කොට්ටාශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ටාශය පවසන්නේ එම හඬපට සමාජගත වීම සම්බන්ධ වගකීම ඒවා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලීන්ට පැවරෙන බවයි. 2020 ජනවාරි මස දෙවන දින බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි ත්‍රීරෝද රථ රියදුරෙකු විසින් තම ත්‍රීරෝද රථයෙන් කුලී ගමනක් යමින් සිටි පුද්ගලයෙකු අමතක වීමෙන් දමා ගිය බාහිර දුරතැටියක් මිරිහාන පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා නිලධාරියා වෙත ගෙන විත් බාර දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ටාශය විසින් නිකුත් කර නිවේදනයේ සඳහන්. එම බාහිර දුරතැටිය පරීක්ෂා කිරීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා විසින් සිදු කළ දුරකථන සංවාද විශාල ප්‍රමාණයක් පටිගතව ඇති බව පෙනී ගොස් ඇති අතර එහිදී ඔහු විසින් හිටපු ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය, හිටපු මහාධිකරණ විනිසුරු පත්මිනි එන් රණවක මහත්මිය, අලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂිකා දිල්රුක්ෂි ඩයස්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු අධිකරණ ශේෂ්ත්‍රයේ විනිසුරුතුමන්ලා මෙන්ම ශ්‍රී ලංකා පොලිසියට සම්බන්ධ නිලධාරීන් සමග සිදු කළ දුරකථන සංවාද අනාවරණය වූ බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය විසින් නිකුත් කර නිවේදනයේ සඳහන් වන්නේ. එසේම මෙහිදී විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා මාතිවිල මන්ත්‍රී නිවාස සංකීර්ණය තුළ පිස්තෝල අවියක් භාවිතා කරමින් අවිපූණුව ලැබූ බවටත් එලෙස අවිපූණුව ලැබූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්කම්ගේ මහතා ඝාතනය කිරීම සඳහා බවටත් වන දුරකථන සංවාදයක් පැවතීම මත ඝාතන කුමන්ත්‍රණයක් දියත් වන බවට ඇති වූ සාධාරණ සැකය මත මෙලෙස පොලිසිය වෙත ලද බාහිර දුරතැටියේ පළමු පිටපත සහ ඊට සම්බන්ධ වෙනත් දේපළ මෙන්ම දුරකථන සංවාදවල ඇතුළත් පිස්තෝල අවිය සොයා ගැනීම සඳහා
ජාතිවිල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට අයත් නිල නිවස පරීක්ෂා කිරීම සඳහා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට අංක B42 ඇල ඉඩක් 2020 යටතේ කරුණු වාර්තා කර 2020 ජනවාරි මාස 4 වන දින සෝදිසි වරින්තුවක් ලබා ගැනීමට මිරිහාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් කටයුතු කර ඇති බවද අදාළ නිවේදනයේ සඳහන්. මෙලෙස ලබාගත් සෝදිසි වරින්තුවට අනුව මිරිහාන පොලිස් ස්ථානයට ආනුයුක්ත පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ගොස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ කැමැත්ත ඇතිව ඒ මහතාගේ ආරක්ෂක නිලධාරීන් හා ඒ මහතාගේ නිවසේ සිටි සේවකීන් මෙන්ම මන්ත්‍රීවරයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් එම ස්ථානයට පැමිණි නීතිඥවරයෙකු ඉදිරියේ මෙම නිවස සම්පූර්ණ පරීක්ෂාවකට ලක් කෙරුණා. මෙම සෝදිසි කිරීම පසුගිය ජනවාරි මාස 4 වන දින පස්වරු 3 සිට පස්වරු 7:30 දක්වා කාල සීමාව තුළ සිදු කර ඇති අතර එම සෝදිසි කිරීම වලදී මන්ත්‍රීවරයාගේ නිදන කාමරය සහ එම කාමරයට යාපත කාමර තුළ මන්ත්‍රීවරයා සන්තකයේ තිබී ගිනි අවියක් ජීව උණ්ඩ 127ක් ලැප්ටොප් පරිගණක දෙකක් බාහිර දුරතැටි 4ක් දුරතැටි 5ක් විවිධ වර්ගයේ DVD පට 164ක් වසීම් තාජුඩීන් ඝාතනය පිළිබඳ විස්තර ඇතුළත් ගොනු දෙකක් සහ ජංගම දුරකථනයක් පොලිස් භාරයටගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය නිවේදනයක් කුත් කරමින් පවසන්නේ. මෙලෙස අතරංගුවටගත් දේපල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ වම් මහපෙට ඇඟිල්ලේ සලකුණු සහිතව මුද්‍රා තබා ආරක්ෂිතව තබා ඇති අතර ඉදිරි ආසන්නතම දිනයකදී මෙම දේපල නඩු බහන්න වශයෙන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර වැඩිදුර විමර්ශන සඳහා රජය රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ටාශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්. ඒ අනුව රංජන් රාමනායක මහතා විසින් විවිධ පුද්ගලින් විශාල ප්‍රමාණයක් සමග සිදු කළ දුරකථන සංවාද ඇතුළත් හනපටවල සඳහන් කරුණු මෛත්‍රීමල සමාජ මාධ්‍ය ඔස්සේ සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම සම්බන්ධව විවිධ පාර්ශ්වයන් කරනු ලබන චෝදනා ශ්‍රී ලංකා පොලිසිය විසින් ප්‍රතික්ෂේප කරන අතර රංජන් රාමනායක මහතා තමා සන්තකයේ තබාගෙන සිටි දුරකථන සංවාදවලට අදාළ තොරතුරු මෙලෙස සමාජගත වීම සිදුව ඇත්තේ ඒ මහතා සතුව එම බාහිර දුරතැටි පැවති අවස්ථාවක බවට නිරීක්ෂණය වන බවද පොලිස් මාධ්‍ය කොට්ටාශය විසින් නිකුත් කළ නිවේදනය. සියතම අධ්‍යයන පුවත්වේ කාශ්‍යේ නිමාවට පත්වෙනවා. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.